අද 2019 අගෝස්තු 18 ඉරිදා සිරස්තල ජවිපේ ප්‍රමුඛ විකල්ප සංධානයෙන් අනුර කුමාර ජනපති සර්ණට සජිත් දූෂිතෙක් නොවේ ජනපති මෛත්‍රීගෙන් සහතිකයක් සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනේ දූෂිතෙක් නොවේ රටේ නායකත්වයට ගෝඨාභය වඩා සුදුසු බව මහා සංඝරත්නය අවධාරණය කරයි එක තමයි අංක එක අපි දකින විශිෂ්ට නායකයේ ලක්ෂණ ලසන්ත සහ තාජුඩීන් ඝාතනයේ ඇතුළු සිද්ධි හයක විමර්ශන වාර්තා ලබන 23ට පෙර ලබා දෙන්නේයි පොලිස්පති CIDN ඉල්ලයි නව ශ්‍රීලන්තයේ සමග පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩලු 6ක ජයක් Other Therana, Prime Time, with Vasanthi Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. Hi, Bhuvan. Obekwanne Sri Lankave Anka Eke Saha Vishwasaniyama Puvat Vikashaya Ada Therana Hayai Panaspaha Samagai. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙන් එළමෙන ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ කොළඹ ගාලුමෝදුර පිටියේ පැවති ජාතික ජන බලවේගය ජන රැලියේදී. The big story. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තවත් දේශපාලන සහ සිවිල් සංවිධාන 28කින් සැදුම්ලත් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැළිය අද පස්වරු 3ට කොළඹ ගාලුමෝදුර පිටියේදී ආරම්භ කෙරුණා. ජන බලවේගයේ පාර්ශ්වවල නියෝජිතයින් වේදිකාවට පැමිණීමෙන් පසු ජන රැළිය ආරම්භ වුණා. එහිදී ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස නම් කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි. 2020 ශ්‍රී ලංකා ජනපතිවරණයේ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස විජයග්‍රාහී දේශපාලන මිනිසා අනුර දිසානායක නාමය උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි. මාව යෝජනා කරලද ජාතික ජන බලවේගයටත් ඒ කෙරෙහි විශ්වාසය තබන මේ රටේ පොදු මහජනයාටත් මා සහතික කොට ප්‍රකාශ කරනවා ඔබ මා කෙරෙහි තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොණකින්වත් හානියට බඳුන් වෙන්න ඉඩ නොදෙන බව සහතික කරනවා ඔබ ඉදිරියේදී අදූෂිත දේශපාලනයත් රට ගොඩනැගීම සඳහා වංකුවමනාවක් තිබෙන වෘත්තිවේදීන් ඒ මෙහෙට දායකත්ව සැපිය හැකි පොදු ජනයා ඒකරාශි වූ මහජන බලවේගය තමයි ජාතික ජනතා බලවේගය ලෙස අද අපි මේ ගොඩනැගෙමින් තිබෙන්නේ මේ තමයි මේ රටට අලුත් මාවත පෙන්වුම් කරන බලවේගය අපේ රටේ මේ දේශපාලනයේ ඉතාමත් කැත පිළිනුණු ගඳකසන පොරපිටියක් බවට පත් වී තිබෙනවා මේ කැත පිළිනුණු දූෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපත කර ප්‍රකාශ කර සිටිනවා අපි පොදු ජනතාවට ආරාධනා කරනවා ඒ සමාජ පරිවර්තන වෙනුවෙන් අප පෙනී සිටින්න ඔබටත් අපටත් තිබෙන්නේ එකම අපේක්ෂාව අපේ රාජ්‍ය ලෝකෙ ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කළ යුතුයි ඒ වෙනුවෙන් අපි ලියමු ඒ වෙනුවෙන් අපි එකතු වෙමු සියලු ජන කොටසට ආරාධනා කරනවා මේ ව්‍යසනය රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි ඔබ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් වෙන්නේ නැත අන්නේ වෙනස වෙනුවෙන් අපි වැඩ කරමු ඒ වෙනුවෙන් අපි එකතු වෙමු ඒ වෙනුවෙන් අපි හඬ නගමු ඒ සඳහා මේ සටන ගම් යම් ගම් කරා අපි ගෙන යමු සහතික වශයෙන් ජයග්‍රහණය කරන සටනක් අපි නිර්මාණය කරමු මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති දුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ වසර 20කට පසුවයි 1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන ස්ථානයට වැඩිම මනාප හිමි කරගත්තා 2005 වසරේදී ඔවුන් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් 2010 වසරේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාටත් සහාය පළ කළ අතර
දෙදහස් පහළොව වසරේ පැවති අවසන් ජනාධිපතිවරණයේදී කිසිදු ප්‍රධාන අපේක්ෂකයෙකුට විශුව සහාය පළ කිරීමෙන් වැළකී සිටියා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයේ දූෂිතයෙකු නොවන බවට තමන්ට සහතිකයක් ලබා දිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී. සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ දෙමුලාකල සොරවිල කොටාරගල ගම ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දෙමුලාකල දලුකාන ප්‍රදේශයේ ඉදි කරන ලද නව උදාගම්මාන තුනක් අද ජනාධිපතිවරයා අතින් ජනතා ඉදිරිපත් කෙරුණා. නිවාස ව්‍යාපෘති ජනතා ඉදිරි පවරා දුන් ජනාධිපතිවරයා අනුතුරුව පැවති උත්සව සභාවේදී නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීමටද එක්ුණා. සමහරු කියනවා ජනාධිපතිතුමා හින්දා සමහර ඇමතිවරුන්ට වැඩ කරන්න බැරි වුණයි කියලා. හොඳම උදාහරණේ සජිත් ප්‍රේමදාස මහත්තුමා. කොච්චර වැඩ කරාද? කොච්චර වැඩ කරනවාද? කොච්චර ආදර්ශමත්ද? ඉතින් මෙතුමටත් කියන්න තිබ්බනේ ජනාධිපතිතුමා හින්දා මටත් වැඩ කරන්න බෑ කියලා. නෑ, මේ කරන්නේ තමන්ගේ නොහැකියාව, තමන්ගේ අදක්ෂතාවය වහගන්න කාවරි හොයනවා. සජිත් ප්‍රේමදාස මහත්තුමා අපි අවිවාදයෙන්ම පිළිගන්නවා කැබිනට් එකේ ඉන්න දක්ෂම ඇමතිවරයාද. අද ඇමතිවරයා හෙට මහා ජනගංගා ඇවිසි ඇවිසි මහා ගෝසාවක් ඇති කර කර ඉල්ලන්නේ කාවද? ඒ හඬ නිහඬ කරන්න පුළුවන්ද මිත්‍රවරුනි? ඒ මා ජනහඬ සමහරු ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා, කොළඹ හතේ පේන්නේ නැහැ වගේ ඉන්නවා, දැක්කේ නැහැ වගේ ඉන්නවා, ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. කොළඹ හතට ගම කියන දේ ඇහෙන්නේ නැත්තම් ගම කොළඹ හතට ගෙනියන්න අපි ලෑස්ති කියන කාරණේ මේ වෙලාවේ කියනවා. මේ ජනාධිපති වැඩට වැඩ දෙක කරන්ඩ 80%ක්ම දුන්නේ නැහැ කකුලෙන් ඇද්ද පිරිසම තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගමනටත් කකුලෙන් අදින්නේ. අපි මොන හරි එකක් කණ්ඩායම ඇතුලේ කියනකොට ජනතාවට ඕනේ අහවලයි කියලා අපිට මොකද්ද කියන්නේ? sit down mean sit down sit down sit down. හොඳ නායකයෙක්ගේ ගති ලක්ෂණ තමයි ජනතා සේවකයෙක් බව අවබෝධ වීම. හැබැයි දැන් ඉන්න සමහරක් අය හිතන්නේ ජනතාව ඔවුන්ගේ සේවකයෝ කියලා. මේ තත්ත්වය අපි මේ රටේ වෙනස් කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනේ දූෂිතෙක් නොවේ, හොරෙක් නෙවෙයි. ඒ සහතිකේ මට දෙන්න පුළුවන්. පසුගිය අවුරුදු 5කට ආසන්න කාලය තුල ජනතාවට මම දුන්නු දේවල් මොනවාද? ජනතාවට මම දුන්නු දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සේලාගේ බඩට දැනින්නෙත් නැහැ, සාක්කුවර දැනින්නෙත් නැහැ. ඒක තමයි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය. මගේ කාල සීමාව තුල තමයි මේ රටේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල් ගත්තාම ආණ්ඩුවේ තුවක්කුවක් මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මම තමුන්නාන්සේලාට කියනවා. ඉදිරි ජනාධිපති ඡන්දයට මොන අපේක්ෂක ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්ෂකයෙක්ම ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. මේ රටේ මත්කුඩු ජාවාරම් මත්ද්‍රව්‍ය විනාශ කරන්න තමන් පියවර ගන්නවයි කියන එක ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න ඕනේ පැහැදිලිවම. ඒ විතරක් නෙවෙයි, හැම අපේක්ෂකයෙක්ම කියන්නට ඕනේ මරණීය දඬනේ ක්‍රියාත්මක කරනවා මත්කුඩු ජාවාරම්කාරයින්ට විරුද්ධව කියලා. මේ අතර එළමෙන නොවැම්බර් මාසයෙන් සජිත් ප්‍රේමදාස යුගය ආරම්භ වන බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 253 වන උදාගම්මානය වශයෙන් ආනමඩුවේ රණවිරු නීරෝ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. රණවිරු ප්‍රජාවට මම කියන්න කැමති, නොවැම්බර් මාසයේ මේ රටේ ජනතාව නව යුගයක්, නව ශ්‍රී ලංකාවක් හැරවුම් ලක්ෂ්‍යයක් මේ රටේ නිර්මාණය කරලා සජිත් ප්‍රේමදාසට හයිය ලබා දෙනකොට මේ රටේ සෑම රණවිරු පවුලකටම සීමා මායිම් නොතකා සජිත් ප්‍රේමදාස සැලකෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ ලෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි. සජිත් ප්‍රේමදාසගේ කාලය තුල මේ රට දෑ බේරගත්තු හැම රණවිරු පවුලකගේම කකුල් දෙක ළඟට ගිහිල්ලා මේ සජිත් ප්‍රේමදාස සලකනවා සලකනවා සලකනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම තම හැකියාව ප්‍රදර්ශනය කර ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට ඉතාමත්ම සුදුසු බව සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් අවධාරණය කරනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද පෙරවරුවේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානයේ පැවති විශේෂ ආගමික වැඩසටහනේදී. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් ආගමික වැඩසටහන් රැසකට ඊයේ පස්වරුවේ සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ සීනිගම දේවාලයට පැමිණ ආගමික වතාවත් වලට සහභාගී වුණා. අම්බලගොඩ නගරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී රැස්ව සිටි ජනතාවගෙන් මේ මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අතුළු පිරිස පැමිණියේ අරුත්ගම ඓතිහාසික කන්දේ විහාරයටයි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කිච්චිමලේ මුස්ලිම් පල්ලිය වෙත පැමිණි අතර මුස්ලිම් ප්‍රජාව ඒ මහතාව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. පසුව කළුතර බෝ සම්මුදුන් වැඳ පුදා ගැනීම සඳහා එම විහාරය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ඒ කතාව ඇතුලේ මඩ නැහැ, ભેද නැහැ. ඔබතුමාගේ අපේක්ෂාව බලාපොරොත්තු නිවැරදි ඔබතුමා ජනතාවගේ මනසට ලබා දුන්නා. ඒක තමයි අංක එක අපි දකින විශිෂ්ට නායක මේ ලක්ෂණ. සිංහ තේජ සිංහට වද්දුව බෝධිරාජ මහා විහාරයේ වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටිය රාහුල හිමියන් වැඳුටුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැමිණියේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානයේ වෙතයි. දිස්සියම් මහනිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය පාණි ධම්මාලංකාර නාහිමියන් වැඳුටුවා. සික්ඛාපදං සමාදියාමි. බෝධිපල් කන්දිපල් මඩ ගෝරුවේ නැගගෙන අනුන්ට මඩ ගැසමි. පරජ ජනතාව අමතු වේලම දිලින් දෙකට කටයුතු කරන යුගයේ ඉන්දිය නටමුදා කර්තා සේ මේ දේශපාලන මඩ ගෝරුවෙන් ගොඩීමටත් හැම උත්සාහයක්ම දරන්නට ඕන. ඒ සඳහා කතාවෙන් නොව ක්‍රියාවෙන් තම හැකියාව ප්‍රදර්ශනය කර මෙයක් ජනතාවගේ ප්‍රසාදය සහ ගෞරවයේ නිරාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතුමා මෙයට නායකත්වයේ ඉතාමත් සුදුසු භාවනේ අවධාරණයෙන් මා ප්‍රකාශ කරා. අද පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාමයේ වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සම සභාපති අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ බැහැදුවා. සංවර්ධනය කර ගැනීම
ගරුතර මහා සංඝයා වහන්සේගේ රටවැසියාගේ පූර්ණ සහයෝගයේ ඇතුව හොඳ ආත්ම ගරුත්වයක් ඇති රටක් බවත නැවත පත්කරන්නට ඔබතුමන්ට ශක්තිය බලය පූර්ණ මහජන සහයෝගය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා පෙර රජදවස මුස්ලිම් ජනතාව රජුන් ආරක්ෂා කළා සේම වර්තමානයේදීත් මුස්ලිම් ප්‍රජාව සියලු දෙනා සමග එක්ව ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී. කුරුණෑගල මාවතගම පරගහදිනිය ජාතික පාසලේ පරිපාලන ඒකකය සහිත තිමහල් පන්තිකාමර ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. බෙදීම් මත කරන දේශපාලනය නවත්තන්න ඕනේ. බෙදීම් මත දේශපාලන බලයට එන්න හදන ක්‍රමය නවත්තන්න ඕනේ. අපි හොඳ සිංහල බෞද්ධයෝ. හැබැයි මේ ජාති ආගම් කුල අරුව බෙදන්න හොඳ නැහැ. ඒ බෙදන්නේ නැතුව අපි ජාතියක් විදියට ඉස්සරහට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඉස්සරහට අපි ජාතියක් විදියට යන්නේ. අපි බල සම්පන්න ජාතියක් බවට පත් වෙන්නේ. ලෝකේ දියුණු වෙච්ච රටවල් ගොඩක් ඒ ගමනේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ආපස්සට යන්න හදන්නේ. ආපහු අර වැදී යුගයට නැත්තම් සම්ප්‍රදායික යුගයට තමයි යන්න හදන්නේ සමහර දේශපාලන නායකයෝ. පරගහ දෙනිය ඇත්ත වශයෙන්ම පරණ ගමක්. මුස්ලිම් ජනතාව බටහිර වෙරළෙන් පැන්නුවේ අවස්ථාවේදී මෙහාට ගෙනල්ලත් පරගහ දෙනියෙත් පදිංචි කරා. සිංහල රජවරු පරගහ දෙනිය පදිංචි කරේ ගලගෙදරට යන මාර්ගයේ ආරක්ෂා කරන්න. එහෙනම් සිංහල රජවරුන්ට විශාල විශ්වාසයක් තිබුණා මුස්ලිම් ජනතාව රජතුමාව ආරක්ෂා කළ දෙයි කියලා. 1815 වත් කිසිම මුස්ලිම් වරෙක් ගිහින් ඔය ගිවිසුමට අත්සංකරේ නෑ, සම්බන්ධ උනේ නෑ. ඒ වගේම මම මේක මතක් කරේ විශේෂයෙන්ම සමහරු බලනවාද මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්න. තමන්ගේ දේශපාලන වාසිය හැටියට ඕනෑම ආගමක ඕනෑම කණ්ඩායමක වැරදි කරන මරණ අන්තවාදීන් ඉන්නවා. ඒක නවත්තන්න බෑ. ඒවා අපි නවත්තන්න පුළුවන් හඳුනාගෙන ඒ අය ඉවත් කළා. ඒ සමස්තයක් ඇටියට මේවැ ජනතාව එදා සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කළා දුන්නා. ඔක්කොම එකට එකතු වෙලා දැන් ඒ වගේම ලාංකිකයන් හැටි ඉදිරියට යන්නේ. මේ අතර හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකීන් පිළිබඳව අද දිනේදී දේශපාලන නියෝජිතින් පළ කළ අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙරට ඒමත් එක්ක විරුද්ධවාදීන් බොහෝසේ වික්ෂිප්ත වෙලා ගිහිලා තියෙනවා. අලියා කැඩිලා ගිහිල්ලා ඒකමතිකව එක අපේක්ෂක ඉදිරිපත් කරන නොහැකි මට්ටමට එක්සත් ජාතිපක්ෂයේ බේද වින්න වෙලා ගිහිලා තියෙනවා. ජයග්‍රහණ අපේක්ෂා කවුද කියන එක? ඒක තීරණය කළා ඉවරයි දැන්. නම දැන් නිලවසෙන් කියන තරම් වෙනකන් මට දෙලි කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂ සමහර කල්ලියක් ඉන්නවා. ඇය මොනවාරි කරලා මේක ප්‍රමාද කරන්න උත්සාහ කරනවා. එසෙල්ල නවත්තන්න. අකුලෙන් අදින්නේ නැතුව සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරා නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. සෛල ප්‍රධාන මැතිතුමා අපේක්ෂකයා වෙන්න ඕනේ. එතුමා ඉල්ලුවත් අනිවාර්යයෙන්ම දිනන ඉතින් එහෙනම් ඔය ඔක්කොම තියෙනවා නම් එතුමාගේ අපේක්ෂකත්වයේ ප්‍රකාශ නොකරන්න හේතුවක් නැහැ. ආර්යාව කියනවා තමන්ගේ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කියලා. අනිත් පැත්තෙන් කියනවා අපි යාට දෙන්නෙම නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා අඩු ගානේ ශිෂ්‍යත්වයක් සමත් නැහැ කියලා. තව එක්කෙනෙක් කියනවා ඕ ලෙවල් පාස් නැහැ. ඒ ආසිරේ තවත් එක්කෙනෙක් කියලා ඒ ලෙවල් ලියනවා. පිටිකාගෙන මරාගෙන අපේක්ෂකයා තෝරගෙන බරුව දන්නේ නැහැ. අධ්‍යවේදින මයිකේදික් කරාම මොකද්ද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාස්පෝට් දෙකක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට තාම ලංකාවේ පුරවැසිභාවයක් නැහැ. ඉතින් පුරවැසිභාවයක් නැති කෙනෙක් කොහොමද මේ රටේ ජනාධිපති වෙන්නේ? මේක මහා බිහිලුවක්, මේක ඇස් බැඳුමක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්කිරීමේ කාර්යය 100%ක්ම ඉවරයි. ගිය මාසයකට පමණ පෙර ඇමරිකාන් රජයෙන් ලිපිය ලැබිලා තියෙනවා පුරවැසිභාවය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා තියෙන කියන එක නිසා ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මේ වෙලාවේ නැහැ. අදටත් එතුමාසා එතුමාගේ කණ්ඩායම කියලා නැහැ. එතුමා තාම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලා තියෙනවා කියන කාරණා. දැන් රටවටේ යනවා. රටවටේ යනකොට ශ්‍රී ලංකා රාජපක්ෂ පෞද්ගලිකාද කියන්නේ. එසපොඩි සැකයක් තියෙනවා.
ජනාධිපති අපේක්ෂක අපි නම් කරුවා කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් මං හිතන්නේ සාර්ථක හතරවෙනි රැස්වීම පැවතුණා රාජිත සේනරත් නැමැතිවරයාගේ ගෙදර අපේක්ෂකයා තෝරා. හතරවෙනි වතාවටත් අපේක්ෂකයා තෝරා ගන්න බැරුව සාකච්ඡාව ඉවරලා ගෝරි ගිහිල්ලා වැඩේ නතර. තරග කරන්න අපේක්ෂකයා තෝරා ගන්න බැරි පක්ෂයක් කොහොමද රට දුවන්නේ? දැන් මේකනේ අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට අපේ මතයන් අපි ප්‍රකාශ කරනවා. දැන් ඒගොල්ලෝ වහල්ලු. මොකද ඒගොල්ලෝ මැද මුලන රාජපක්ෂ පවුලේ කෑම ටේබල් එකේ මහරජුරුව කියන විදියට ඔක්කොම ලහන් ඉන්නවා. අපේ පක්ෂය එහෙම කන්නේ නැහැ. කලබල වෙන්න එපා. අපේ අස්සය නියම වෙලාවට එනවා. බීම පුද්ගලයෙකු පාසල් වයසේ දරුවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් ආණමඩුව ආණ්ඩිකම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සෙකකරු අත්තනංගොඩ ගැනීමට සැලසුම් කළද ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ආණමඩුව පොලිසිය සඳහන් කළා. ආණමඩුව පොලිස් වසමට අයත් ආණ්ඩිකම නගරයේදී පසුගිය 14 වනදා රාත්‍රී 7:30ට පමණ පුද්ගලයෙකු 16 හැවිරිදී පාසල් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පහර දීම වළක්වාලීමට පැමිණෙන පුද්ගලයින්ට පවා අදාළ පුද්ගලයා පහර දෙන අයුරු මෙම කැමරාවේ සටහන්ව තිබෙනවා. අදාළ පුද්ගලයා දරුවන් දෙදෙනාට කළ අයථා යෝජනාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස පහර දීම සිදු කළ බවට එම දරුවන් චෝදනා කරනවා. මම පල්ලෙහාට ගිහින් එද්දී අරත් එක්ක බීබී කෙනෙක් ඇවිල්ලා කතා කර කර හිටියා. ඊට පස්සේ ආව ඇදලා ආරම් මේ ගහන්න ඇද්දී මම උඩට ගියා. ඊට පස්සේ තමයි මටත් ගැහුවේ. උදේ ලක්ෂීගේ මාම ඇවිල්ලා මේ උම්ම එකක් දෙන්න බෑද මෙහෙම මෙහෙම කියලා නිකන් මුතු දිහට ඇහුවා අපි දෙන්නගේ. ඊට පස්සේ අපි දෙන්න ගිහුවා සැරෙන් වගේ කිව්වේ එහෙම දෙන්න බෑ අපි බීබී මිනිස්සුන් රුම්ම දෙන්න. ඊට පස්සේ උඹලගේ මෙච්චර සද්දි දීලා අරගෙන මේ ෂර්ට් එකෙන් අල්ලගත්තා. එළ මට ගහගෙන ගහගෙන ගියා. ඔය ලෙවල් ලියන් දෙන්නේ මේ ඔළුව සාමාස්ත්‍රි දෙනවා පිටිපස්සේ ගෙලියකුත් තියෙන ඔළුවේ මේ කන පිටිපස්සේ යටි බඩස් දෙනවා හැම තැනටම ගෙවම මගේ. පොලිසිය මේ දක්වා පියවරක් අපි එයාලා හොයන්න ගියාදනත් අපි දන්නේ නැහැ. පොලිසියට අපිට දැනගන්න නම් අපේ ගෙදරකටවත් තාම ආවේ නැහැ පොලිසිය. ගෙනුට බලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. වදාපුවම් මට විතරයි ඒකේ කැක්කුම තියෙන්නේ. පොලිසියෙන් දේශපාලනේ මොකක් හරි යාට බලපෑමක් අල්ලුවා තියෙන ඉන්නන එයා බයි නැතුව එහෙම ගෑවේ හන්දියක් වැඳ කිසි කෙනෙක් අත තිබ්බේ නැත්තේ ඒකයි. පහර දුන් පුද්ගලයා ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ සමීප ආධාරකරුවෙකු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද දිනන කළ විමසීමකදී ආණමඩුව පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළ පුද්ගලයා සිද්ධිය වූ දිනේම ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආපදා තත්ත්වයක් නිර්මාණය කර අතපෙවීම් සිදු කිරීමට ඇමරිකාව සැලසුම් කර තිබූ බව පසුගිය කාලයේ වූ සිද්ධිවලින් පෙනී යන්නේයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ගම්පහ රද්දුළුගමදී පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දැන් එතකොට මොකක්ද ඕනේ? හදිසි තත්වේ ඕනේ. හදිසි තත්වේ මොකෝ? දිව්‍ය බුදුන් හදලා දෙනවද හදිසි තත්වේ? හදන්න ඕනේ. මේකට කියන්නේ ආපදා අධිරාජ්‍යවාදය. යම් රටකට කඩාවැදින්න ඕන නම් ආපදාව හදනවා. ආපදාව ඇතිකරන එකම පිහිට වෙන්න එනවා. දැන් කොහොමද ආපදාවක් හදාගන්නේ? 2010 ඉඳන් තමයි තෞරිච්ච මාත්‍රා සංවිධානය පිහිටුවන්නේ. 2009 LTT එක ඉවර වුණා 10 පටන් ගත්තා මේක. ඊළඟට තෞරිච්ච මාත්‍රා හැදුවට නිකන් හැදෙන්නේ නැහැ. සල්ලි එන්න ඕන අපිට රටේ. සල්ලි එවන්න බෑ. ඇයි? එවකට තිබිච්ච විදේශ විනිමය පනත 90 මහ බැංකුව සියලු මුදල් මොනිටර් කරනවා පිටරටින් එන සල්ලි යන සල්ලි. අන්න මොකද කරේ? 2017 එක්සත් අසංකරණ වේගෙන්ම විදේශ විනිමය පනතත් සංශෝධනය කළා. ඔය ඔක්කොටම කලින් සහරාල්ල ගැන හොයන එක නැති කරන්න ඕන. ඒකට යුද හමුදා බුද්ධියන්සෝ ඉන්නේ අයෝ අල්ලල්ලල්ල හිරේ දාන්න ඕන. ඒකට CID එක ඕන. CID එකේ ඒකට නියම බඩු ටිකක් ඕන. ඒ ඔක්කොම අනුපිළිවෙලට උනා. දවස් දෙකක් යනකොට UN එකේ විශේෂ නියෝජිතයෙක් ආවේ නැද්ද? මෙහෙ මේක වෙනවයි කියලා ඌ කොහොමද දන්නේ? ඔච්චර ඉක්මනට පට ගාලා වීසා දාගත්ත ටිකට් එක දාගත්ත කොහොමද? අන්න හදිසි තත්වේ එනම් හරි. අන්න එක්සයි කස්සම් කරලා දිනවා. එහි හවල් වගන් තියනුව ශ්‍රී ලංකා හමුදාවන්ට ආරක්ෂක අංශ වලට මේ තත්වේ පාලනය කරන්න බෑ. මේ මගින් විශාල ජනඝාතනයක් සිදු වෙනවා. අපි එනවා ඔබේ පිහිටට කියලා මේක ඇතුළට. එතකොට තමයි සෝෆා වුණේ වෙන්නේ. මම නම් අපේ හාමුදුරනේ ප්‍රාණ බයෙන් හිටියේ දරදා පෙරහැර අවසන් වෙනකම්. එතෙන්ට සහරාන් කෙනෙක් ගිහිල්ලා දෙක තුනක් පුරා නම් ඇමරිකාව හිතන මාත්‍රාවටත් වඩා හොඳින් හදිසි තත්වේ හැදෙන්න ඉඩ තිබ්බා. ජාත්‍යන්තර ගිනිසුම් අස්සම් කරන්න කලින් හිතන්න ඕන අස්සම් කරාට පස්සේ ගැලවෙන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අස්සම් කරේ අවුරුදු 10යි. ඒක තියෙනවා වගන්තිය මේක බලාත්මක වෙන්න තව කිවිසුමක් ගහන්න ඕනේ කියලා. ඒ කිවිසුම නොගා හිටියනම් බලාත්මක වෙන්නේ නැහැ. මං හිතුවට වඩා කපටි ඥානයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධි හයක් පිළිබඳ සිදු කරන විමර්ශනවලට අදාළ සවිස්තර වාර්තාවක් ලබන අගෝස්තු 23 වෙනිදාට පෙර තමා වෙත ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දුන්නා. ඒ එම විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ගොනු තමා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා ලිපියක් යොමු කරමින් කළ දැනුම් දීමට අනුවයි. නීතිපතිවරයා පසුගියදා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් දැනුම් දී තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලින් 17 දෙනෙක් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයර් පැහැර ගැනීම, තරුණින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම යන සිද්ධිවල විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසයි. එමෙන්ම චෝදනා ගොනු කිරීම සඳහා අතන විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට අඩුපාඩුවලින් තොරව යොමු කරන ලෙසද නීතිපතිවරයා ඉන්දන්වා තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් එම විමර්ශනවලට අදාළ කරුණු විමසීමක් සිදු කර තිබෙනවා. අනතුරුව පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ නීතිපතිවරයා සංහන් කළ විමර්ශන සහ ඊට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ විමර්ශන පිළිබඳවද වාර්තාවක් අගෝස්තු 23 වන විට තමා වෙත යොමු කරන ලෙසයි. නිර්ණායක 11ක් යටතේ එක් එක් සිද්ධියේ විමර්ශනවලට අදාළව වෙන වෙනම ගොනු සකස් කරන ලෙසයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ. විමර්ශනයේ වර්තමාන තත්ත්වය, විමර්ශනයේදී අනාවරණය කරගන්නා ලද තොරතුරු, සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අනාවරණය කරගෙන තිබේද, එම සියලුම සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේද යන්න, සහ තවදුරටත් සැකකරුවන් අනාවරණය කර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට තිබේද යන්න, අදාළ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇද්ද යන්න, සහ තවදුරටත් අනාවරණය කරගත යුතු සාක්ෂි ඇත්නම් ඒවා මොනවාද යන්න, විමර්ශන මේ දක්වා අවසන් කිරීමට හැකි වී නැත්නම් ඊට හේතු සහ අංක 11 විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන සාධාරණ කාල සීමාව. ග්‍රාමීන් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්නේ